Hi travelers, welcome back to my channel. අද අපි යනවා මගේ birthday එක celebrate කරන්න Dambulla තියෙන Amaya Lake Resort and Spa වලට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන යනවා Amaya Lake එකේ hotel tour එකක්. දැන් highway එකෙන් exit වුණා. දැන් මේ කොස්කලේ පාස් කරන ගමන් ඉන්නේ. තව ටික දුරක් යන්න ඕනි හොටෙල් එකට. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් හොටෙල් එකට කිට්ටුව ඉන්නේ. ඉතින් මේ ඩෑම් එක පාස් කරලා අපි යන්න ඕනි. එතකොට තමයි හොටෙල් එක හම්බ වෙන්නේ. ඔගොල්ලෝ දන්නවා ඇති මේ තමයි කන්දලම වැව. ඉතින් මේ අපි ගමන් කරන්නේ දැන් කන්දලම ඩෑම් එක උඩින්. හරිම ලස්සන තැනක් මේක. ලස්සන view එකක් තියෙනවා. ඔගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ ඩෑම් එක අවසන් වෙලා තව ටිකක් ඇතුළට යනකොට තමයි අපිට හොටෙල් එක හම්බ වෙන්නේ. අපි රිසෝට් එකට ඇවිල්ලා ඉන්නේ දැන් ඇතුළට යන්නයි හදන්නේ ඉතින් පටන් ගන්න තැන ඉඳලම ඇතුළට යන්න තියෙන පාත්වේ එකේ ඉඳන්ම අපිට දැක ගන්න තිබුණ විශේෂත්වය තමයි මේ රිසෝට් එක ඉදි කරලා තියෙන්නේ සබාධමේ සුන්දරත්වයත් කැටි කරගෙන ඉතින් ඒ සුන්දරත්වයත් ආරක්ෂා කරගෙන තමයි රිසෝට් එක ඉදි කරලා තියෙන්නේ ඉතින් මම හිතනවා සබාධමේ තියෙන ඒ සුන්දරත්වයත් මේ රිසෝට් එකේ ලස්සන ගන්න උදව් වෙන්න ඇති කියලා. චෙක්ඉන් වුණාට පස්සේ අපිට අපේ විලායකට යන්න බගී එකක් හම්බෙනවා. ඉතින් මේ දැන් අපි මේ බගී එකේ නැගලා අපේ විලායකට යන්නයි හදන්නේ. මම ඔයාලට රිසෝට් එකේ තියෙන විලා ටයිප්ස් ගැන කියන්නම්. ඉතින් සිංගල්, ඩබල්, ෆැමිලි විලා විදිහට තමයි ටයිප්ස් කිහිපයක්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ විලාස් හැම එකකටම ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන්ගේ නම් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් පක්ෂීන්ගේ නම් වලින් තමයි ඒ විලායක නම් කරලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයගලන්ට පේනව ඇති අක්කර 40කට වඩා වැඩි භූමි ප්‍රමාණයක තමයි මේ රිසෝට් එක ඉදි කරලා තියෙන්නේ. හරිම ලස්සන රිසෝට් එකක් කියලා මට කියන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බුකින් දාපු විලායක. මේක නම් කරලා තියෙන්නේ සිග්නේචර් සොයිට් කියලා. මේක ටිකක් එක්ස්පෙන්සිව්. ඉතින් කෙනෙක්ට ඇනිවර්සරි එකක් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඕන නම් මෙන්න මේ සොයිට් එක බුක් කරනවා නම් මං හිතනවා හොඳයි කියලා. රූම් එකට වෙලා ටිකක් රෙස් කරාට පස්සේ අපි ආවා වටපිටාව පොඩ්ඩක් බලන්න. ඉතින් හොටෙල් එකේ ඇවිදින්න නම් ගොඩාක් ලොකු ඒරියා එකක් තියෙනවා. හැබැයි මගේ හිත වැඩිපුරම ගියේ මෙන්න මේ ප්ලේස් එකට. ඉතින් මෙතනට වැව එහා පැත්තේ තියෙන හොටෙල්ස් උත් පේනවා. ඒ වගේම තමයි කණ්ඩලම හොටෙල් එකත් මෙතෙන්ට පේනවා. ඉතින් මෙතන හරිම ලස්සනයි, හරිම කාම්. ඒ වගේම තමයි ඉර බැහැගෙන යනකොට මෙතන ගොඩක් ලස්සනයි. ඉතින් මෙතෙන්ට වෙලා අපි ටිකක් වෙලා ඉඳලා අපි ඩිනර් වලට ගියා. ඩිනර් එක ගන්නකොට තමයි මම දැනගත්තේ මේ වගේ සර්ප්‍රයිස් එකක් මං වෙනුවෙන් රෙඩි කරලා තියෙනවා කියලා. ඉතින් ස්ටාෆ් එකේ කෙනෙක් තමයි මේ විදිහට කේක් එකක් අරගෙන ආවේ. කොහොම වුණත් බුකින් එක දානකොට හස්බන්ඩ් බර්ත්ඩේ එක කියලා විශේෂයෙන් මතක් කරන්නේ නැති. ඒ නිසාම ඒගොල්ලෝ මේ වගේ දෙයක් මං වෙනුවෙන් ඕගනයිස් කරලා තිබුණා. ඉතින් ඒ ගැන ඇත්තටම සතුටුයි. ඊට පස්සේ අපි රූම් එකට එනකොටත් මේ වගේ ඩෙකොරේෂන් එකක් කරලා තිබුණා. ඇත්තටම අපි එක්ස්පෙක්ට් කරේවත් නැහැ මේ වගේ දෙයක්. නමුත් එයාලා ඒක අරේන්ජ් කරලා තිබුණා. රිසෝට් එකට එන අයට තවත් දේවල් තියෙනවා මේකේ එන්ජොයි කරන්න. ක්‍රිකට් ප්ලේ කරන්න පුළුවන්, බැඩ්මින්ටන්, ටෙනිස්, ටේබල් ටෙනිස් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි සයිකලින් වලට කැමති අයටත් අවස්ථාව තියෙනවා.
ආයුර්වේදික් ස්පා වලට කැමති අයට මෙතන විශේෂයි. මොකද මෙතන ආයුර්වේදික් හෙල්ත් සෙන්ටර් එකක් වෙනම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පුංචි බබාලට ඇවිදිලා සෙල්ලම් කරන්න හොඳට ඉඩකඩ තියෙනවා. වගේම චිල්ඩ්‍රන්ස් ප්ලේ ඒරියා එකකුත් වෙනම තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ නිවාඩුව නිදහසේ ගත කරන්න මේ රිසෝට් එකට ඇවිදිලා. ඉතින් නිෂ්කලංක පරිසරයකට ආස කරන අයට නම් මේක විශේෂ සුවිශේෂී ස්ථානයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි කැම්පස් එකේ යාළුවොත් එක්ක, ඔෆිස් ස්ටාෆ් එකක් එක්ක, ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ඇවිදිලත් මෙතන එන්ජොයි කරන්න පුළුවන්. වීඩියෝ එක බලන ගමන් ඔයගොල්ලන්ටත් අයිඩියා එකක් ආව නම්, කැමැත්තක් හිතන නම් මේ රිසෝට් එකට එන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. මේ අමායා ලේක් රිසෝට් ඇන් ස්පා.